And now, live at 10. Aibon, ekwanadat davase puat sampindane obapita genena live at 10 samake. Adata episode nam gewunu pay 24 un sumkala wedakat siduwen pilibandawa obapata tanuwat karana. कैगल्ये विधमहता निष्पादने कल देशीय औषधे संबंधी कटयुतु किरीमट विद्वत् कमिटुवक पत्कल बव देशीय वैद्य राज्य अमात्य सिसिर जयकुडी महता अद प्रकाश कला कोविड-19 वैरस संधा कैगल्ये दम्मिक भंडार विधमहता निष्पादने कल देशीय औषधे जनता वित नोमिले बेदादीम ईए आरंभ वुना मेम औषधे लबा गनिम संधा ईए कैगल्ये उडुमागम प्रदेशयट अति विशाल जनतावक पेमिनिया නිරෝධායන නීතියන් උල්ලංඝනය කරමින් හැසිරුණු ඔවුන් පාලනය කිරීමට පොලිසියට පවා මැදිහත් වීමට සිදු වුණා. කොවිඩ් එක තිබ්බනම් මොකද වෙන්නේ? ලෙඩේ හැදෙන දවසට ලෙඩේ හැදෙනවා. ඒ හින්දා පින් ආයිදිවයි දුරින් ඉන්න. කෙසේ වෙතත් ඊයේ සවස් කාලයේ මෙම දේශීය ඖෂධය බෙදා දීම తాවකාලිකව අත්හිටුව වීමට ක්‍රියා කළා. ඩිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා නියෝජ්‍ය ප්‍රතිපත්තුමා සහ මම ප්‍රාසිරිකන්තුමා ඇතුළු විවිධ මහත්මයන් සාකච්ඡා කරලා තින්නේ කරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සඳහා අනුමැතිය සහ නිර්දේශයන් ලැබෙන තුරු බෙදා හැරින් කටයුතු తాවකාලිකව අත්හිටවන්න. රෝගීන්ට මේක ලබා දීමෙන් ප්‍රතිඵලදායක ප්‍රතිඵල එන්න පුළුවන්. නමුත් අපි ඒක පිළිගන්නවා. නමුත් මේක දීර්ඝකාලීනව මේක රෝගීන්ට එමු නැත්තම් සුවපත් වෙන අයට කෙසේ බලපායිද කියන එක සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට බරපතල ගැටලුවක් තියෙනවා. ඔව් දැනට තාමත් අපි පරීක්ෂණ මට්ටමේ සිදු කරන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ආවරණ පරීක්ෂණ ආයතනයේ ජාතික විද්‍යාත් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ දමහතා ඉදිරිපත් අදහස් තමයි ඕනම දෙයක් තව කෙනෙකුට ලබා දෙනවා නම් ඒක පින්කමක්. ඉතින් ඒ නිසා තමයි මේ මහ පින්කමක් කරේ. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද 30,000 ඉක්මවා ගියා. ඒ අද ආසාදිතයින් 694 දෙනෙකු වාර්තා වීමත් සමගයි. COVID-19 ආසාදිතයන් 694 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 30,072 දක්වා ඉහළ ගියා. අද දිනෙත් ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතයන් 542 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. COVID-19 ආසාදිත මරණ 142ක් මේ වන විට මෙරටින් වාර්තා වී තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ මින් මරණ 129ක්ම වාර්තා වී ඇත්තේ ඔක්තෝබර් 4 වෙනිදායින් පසු COVID-19 දෙවැනි රැල්ලත් සමග බවයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගලින්ම නතර එම සංඛ්‍යාව 63ක්. ඥාතීන් විසින් මෙතෙක් බාර නොගත් කොවිඩ් ආසාදිත පුද්ගල මලසිරු වහම ආදාහනයට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අද උපදෙස් ලබා දී තිබෙනවා. එළමෙන නත්තල් සහ උත්සව කාල සීමාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. මේ අඩතේ සුබ පැතීම් වලදී සිප වැළඳ ගැනීම නොකළ යුතු අතර දුරස්සභාවය ආරක්ෂා කිරීම ඇතුළු කරුණු කිහිපයක්ද වනවා. නත්තල් සහ උත්සව කාල සීමාවේදී මේ සාප්පු සවාරි සීමා කිරීම, ඒ වගේම සාප්පු සවාරි සහ ඒ වගේ දේවල් වලට යනවා නම් පවුලේ එක්කෙනෙක් පමණක් සහභාගී වීම, ඒ වගේම උත්සව සංවිධානය කිරීම මේ කාලය තුලදී හැකියතාක් දුරට සීමා කිරීම, එවැනි උත්සව පවුල ඇතුළේ විතරක් මේ කටයුතු කරන්න කියන එක, බෝනෝන රෝග වලින් පෙළෙන අපේ වැඩිහිටිය ඉතින් ඒ අය එවැනි පොදු ස්ථාන වලට ගෙන යන්න නැතුව ආරක්ෂා කර ගැනීම තවදුරටත් වැදගත්. ඒක ගැන සැලකිලිමත් වීම බහුවිධ විද්වත් කමිටු වාර්තාව ලැබෙන තුරු මහර රැඳවියන් 11 දිනාගේ අවසන් කටයුතු නොකරන ලෙස වත්තල වෛස්රාත අධිකරණයේ අද නියෝග කළා. මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වයෙන් මේගේ රැඳවියන් 11 දිනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පංච පුද්ගල බහුවිධ විශේෂඥ කමිටුවට අද නියෝග කළා. අද නඩුව කැඳවූ අවසාවේදී එම පංචපුද්ගල බහුවිධ විශේෂඥ කමිටුව සමන්විත පුද්ගලින්ගේ නම්ද අධිකරණයට දැනුම් දුන්නා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පවත්නා සෞඛ්‍ය හේතුන් මත අදාළ දේහයන් තවදුරටත් රඳවා තබා ගැනීම අනතුරුදායක බැවින් ඒවා ආදාහනය කිරීමට අවසර ඉල්ලා සිටියා. කෙසේ වෙතත් එම මෘතදේහ අපරාධ විමර්ශනයකට තුඩු දෙන කරුණු බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝග ඉදිරි දිනයකදී සිදු කිරීමට හැකියාවක් ඇති බවද අධිකරණයේ දැනුම් දුන්නා. මේ අතර මහර බන්ධනාගාර ගැටුමට පසු දින සිදු වූ සිද්ධිදාමයක දර්ශන පෙළක් නිකුත් වී ඇති අතර එහි දැක්වෙන්නේ මහර බන්ධනාගාර අධිකාරීවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳවියන් හමු වූ අවස්ථාවක්.
දෙදස් 30 වසර වන විට පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය 30%ක් දක්වා ගෙනීම යථාර්ථයක් බවට පත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ තම්බුපවණී සුලං විදුලි බලාගාරයේ පීතෘත්වය පැවති යහපාලන රජයට හිමි විය යුතු බවයි. සුලං බලාගාරයක් විවෘත කරන මට ඒ සුලං බලාගාරය විවෘත කරලා දැකලා මම අද පොඩි මේ රූපෙත් එක්ක අරන් ආවා. මොකද මේක විහිළුවක්. තම්බපවණි සුලං විදුලි බලාගාරය කම්බපවණි සුලං විදුලි බලාගාරයක් නොවුනේ. යහපාලන ආණ්ඩුවෙන් 2016 මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ කරපු නිසා කියන එක මම බොහොම ගෞරවයෙන් කියනවා. තම්බපවණි සුලන් විදුලි උද්‍යානයේ නැත්නම් විදුලි බලාගාරය හරහා නිෂ්පාදනය කරන විදුලි ඒක විදුලි ඒකකයට පිරිවැය වෙන්නේ රුපියල් 9කට ආසන්න ගන්න. ඒතර රුපියල් 23 සාමාන්‍ය වුණු ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පද්ධතියට රුපියල් 9කට අඩු මිලකට විදුලි නිෂ්පාදනය කර ගැනීමට හැකේ විදුලි පද්ධතියක් එකතු වීමම පරිසරයට වගේම පාරිභෝගිකයටත් දැවැන්ත සහනයක් ලබා දෙන දෙයක්. 2030 වන විට පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ගේ විදුලි නිෂ්පාදනය 70 දක්වා ගෙන යාමට යථාර්ථයක් කරමින් තියනවා කියන එක තමයි මෙයින් පෙන්නුම් කරන්නේ.